නුවන් කුලසේකර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සේවයක් කළ ක්‍රීඩකයෙක්. කුලසේකර එක්ක හදසාර පත්තරේ මාධ්‍යවේදියෙක් කරපු සංවාදයකදී කුලසේකරගෙන් අහපු ප්‍රශ්න වලට ඔහු පිළිතුරු දීලා තිබුණේ මෙහෙම. කුලසේකර වැඩිම කැමති දේශීය සහ විදේශීය වේග පන්දු කවුද කියලා ඇහුවම කුලේ කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම පොඩි කාලේ ඉඳලම ගොඩක් ආස කළ වේග පන්දු යවන්නා තමයි කර්ට්ලි ඇම්බ්‍රෝස්. මට ඔහුගේ දැවැන්ත ශරීරය ගොඩක් තදින් හිතේ ඇඳිලා තිබුණා. ලංකාවේ හිටපු පන්දු යවන්නන්ගෙන් රුමේෂ් රත්නායක, රවි රත්නායක පන්දු දෝලනය කරපු විදිය ගැන මම ගොඩක් අවධානය යොමු කළා. මෑත කාලේ නම් වාසයියත් ලින්ගත් පන්දු යවන විදිහට මම ගොඩක් කැමතියි. කුලසේකර කණ්ඩායමට එන්න කලින් අනුකරණය කරපු ක්‍රීඩකයෝ ගැන හුවම කුලේ කියලා තිබුණේ. එහෙම අනුකරණය කරපු කෙනෙක් නැහැ. හැබැයි වසිම් අක්‍රම්, ජේම්ස් ඇන්ඩර්සන්, වකායුනිස් සහ බ්‍රෙඩ්ලි වගේ පන්දු යවන්නෝ පන්දු දෝලනය කරන විදිය නම් මම ඉගෙන ගත්තා. ලංකාවේ ඉන්න අලුත් වේග පන්දු යවන්නෝ ගැන කුලේට තියෙන මෙහෙම අදහසක්. පසුගිය අවුරුදු පහ ගත්තම අපිට හොඳ වේග පන්දු යවන්නෝ සොයා ගන්න පුළුවන් වුණා. ඒ අතරින් 19-15 කණ්ඩායමෙන් ආපු අසිත ප්‍රනාන්දුයි, ලහිර් කුමාරයි ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ. ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් විදිහට පන්දු යවන්න අමාරු ප්‍රතිකරුව ගැන කුලසේකර කියලා තිබුණේ මෙහෙම කතාවක්. ජාත්‍යන්තර පිටියේ වෙරේන්ද්‍ර සේවාග්, ක්‍රිස් ගේල්, ඇඩම් ගිල්ක්‍රිස්ට් වගේ ප්‍රතිකරුවන්ට පන්දු යවන්න ලේසි නැහැ. මොකද උන් සුවිශේෂී ප්‍රතිකරුවෝ. ඔවුන්ට නරක පන්දුවක් වැටුණොත් කුටි කන්න වෙනවා. මෑතක ඉඳලා පුහුණුවීම් වලදී දික්වැල්ලට පන්දු යවන එකත් අමාරු දෙයක් වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි කුලේගෙන් අහපු ප්‍රශ්න වලට කුලේ උත්තර දීලා තිබුණේ. ක්‍රිකට් ගැන මේ වගේ වීඩියෝ බලන්න අපේ වීඩියෝ channel එකට subscribe කරන්න. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු වාඩි ජයග්‍රහී දවසක්.